අනේදී මම ටිකක් වෙනස් සිතිය කැරමල් පුඩින් එකක් හදාගත්තා. ගෙදර තියෙන චූටි චූටි දේවල් දෙක තුනක් එකතු කරලා තමයි මේක හදාගත්තේ. ගොඩක් රසයි. හැමදාම කන කැරමල් පුඩින් එකට වඩා වෙනසක් තියෙනවා මේකේ. ඉතින් ඔයාලත් පුළුවන් නම් මේක හදලා බලන්න ගොඩක් රස පුඩින් එකක්. ඉතින් බත් කාලා වන්න අතුරුපසකට ටක් ගාලා ලේසින් හදාගන්න පුළුවන්. ගොඩක් වද විඳින්න ඕනේ නැහැ. බෙන්ඩර් එකේ මිස් කරලා තමයි මම හදාගත්තේ. බෙන්ඩර් එකක් නැත්නම් නිකන් අතින් මිස් කරලා හදාගන්නත් පුළුවන්. අපි යමු හදාගන්න විදිය බලන්න දැන්. ඉස්සෙල්ලාම පුඩින් එක හදාගන්න භාජනය සූදානම් කරගන්න ඕනේ. හොයාගන්න ඕනේ භාජනය මොකක් හරි ස්ටීම් කරන්න ඔරොත්තු දෙන එකක්, මේ වගේ ඇල්මිනියම් කේක් ට්‍රේ එකක් හරි, එහෙම නැත්නම් වීදුරු රස්නෙට ඔරොත්තු දෙන එකක් හරි හොයාගන්න. ඊට පස්සේ මම කැරමල් එකක් හදාගන්න යන්නේ. මේක කැරමල් එකක් දාලා හදාගත්තාම හරිම රසයි, වගේම ලස්සනකුත් තියෙනවා. මම සීනි මේසෑඳි හතරක් පුරවලා දාගත්තා මේකට. වතුරත් ඒ ප්‍රමාණයටම දාගත්තා, මේසෑඳි හතරක් දාලා මේක කැරමෙල් වෙන්න අරින්නානේ. ටිකක් වෙලා යනකොට සීන් ටික දිය වෙලා ඊට පස්සේ අවශ්‍ය පැණි පාට එනවා. ගොඩාක් තද දුඹුරු පාට එනකන් තියාගන්න එපා, එතකොට පුඩින් එක තිත්ත රස එනවා. ලාවට පැණි පාට එනකොට ලිපෙන් අයින් කරගන්නානේ. මේක ලිපෙන් අයින් කරගන්න ටිකටත් තද දුඹුරු පාට වෙලා තිත්ත රස එනවා. ඒ හින්දා මෙන්න මේ පාට වුණාට පස්සේ මම භාජනයට දාගන්නවා. මේ විදියට දාලා වටේට තවර ගන්නානේ. නිවුණට පස්සේ හයි වෙනවා. එහෙනම් මේ පතුලේ සම්පූර්ණයෙන්ම මේ කැරමල් ටික ගෑවෙන්න කරකව ගන්නවානේ. ඊට පස්සේ මම කිරි අරගත්ත මිල ලීටර 200ක්. මේ පිරිසිදු කෝප්පෙන් පුරවලා එකක් තියෙනවා. ඔයාලට ඕනම කිරි වර්ගයක් මේකට අරගන්න, කිරි පිටි ටිකක් හදලා ගන්නත් පුළුවන් මේ ප්‍රමාණයට. එහෙම නැත්නම් පොල් කිරි ගන්නත් පුළුවන්. මම ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. මම බ්ලෙන්ඩර් ජාහකට කිරි කෝප්පෙ දාගත්තා. ඊට පස්සේ ගෙදර තිබිලා මම මාරි බිස්කට් ටිකක් අරගත්තා. මේක චොකලට් මාරි බිස්කට් ටිකක්. බිස්කට් 10ක් තියෙනවා මෙතන. ඔයාලගේ ගෙදර තියෙන ඕනම බිස්කට් වර්ගයක් මේකට අරගන්න පුළුවන්. ඉතින් බිස්කට් නැතත් මේක හදාගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කැරමල් පොඩිමක්, විශේෂයෙන්ම මාරි, නයිස්, ඒ වගේම බැටර් කැරොල්ස්, ඒ වගේ බිස්කට් හරිම රසයි මේකට දාගත්තාම. ඩබල් බිස්කට්, ඒ කියන්නේ ක්‍රීම් මැදට තියෙන චොකලට් බිස්කට් වගේ වනම් පහක් විතර අරගන්න. දැන් මම මේකට පිටර 3ක් එකතු කරගන්නවා වෙන වෙනම කඩලා. ඊට පස්සේ ඔයාලට තියෙනවා නම් මේකට කෝපි කුඩුත් තේ හැන්දක් විතර දාගන්න, හරිම රසයි. ඉතින් සාමාන්‍ය කෝපි කුඩු දාගන්නත් පුළුවන්, ඉන්ස්ටන්ට් කෝෆි දාගන්නත් පුළුවන්. මම Nescafe ඉන්ස්ටන්ට් කෝෆි පුංචි පැකට් දෙකක් එකතු කරගත්තා. මේ එක පැකට් එක රුපියල් 25යි වෙන්නේ කඩේ. ඉතින් ඔයාලා නිකන් සාමාන්‍ය කෝපි දානවා නම් කෝපි කුඩු තේ හැන්දක් දාගන්න. ඊට පස්සේ මම මේකට අවශ්‍ය සීනි ටික දාගන්නවා. සීනි මේසෑඳි 5ක් දාගත්තා මම. ඉතින් ඔයාලා පොල් කිරි දානවා නම් ලුණු චූට්ටක් දාගන්න, ඇඟිලිතුරට අහුවෙන ප්‍රමාණය වගේ. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම බ්ලෙන්ඩ් කරගෙන ආවා. ඊට පස්සේ කැරමල් දාගත්ත භාජනයට මම දාගන්නවා මේක. දාලා මොකකින් හරි ආවරණය කරගන්න ඕනේ. පියනකින් හරි, මේ වගේ ඇල්මිනියම් ෆොයිල් එකකින් හරි, කෙසෙල් කොලයකින්, කැඳ කොලයකින් වුණත් කරගන්න පුළුවන්. මොකද නැත්තම් ස්ටීම් කරන භාජනයේ උඩ ලිඩ් එකේ තියෙන ජල වාෂ්ප වැටිලා පුඩින් එක වතුර වගේ වෙනවා. ඊට පස්සේ මම වතුර එකක් තිව්වා උතුරන්න රයිස් කුකර් එකේ. ඒක උතුරගෙන එනවා. මම මේ රයිස් කුකර් එකේ ස්ටීමරෙන් තියලා තමයි මේක ස්ටීම් කරගන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉඳිආප්පත අම්බන ස්ටීමර එකත් මේක කරගන්න. ඒ වගේම භාජනයක් උඩින් කූලින් ට්‍රැක් එකක් තියලා ඒක උඩින් තියලත් මේක ස්ටීම් කරගන්න පුළුවන්. ඉතින් හොඳට වහගන්න ඕන මොඩිය වාෂ්ප පිට වෙන්නේ නැති වෙන්න. දැන් හරි, මම විනාඩි 35ක් විතර තියාගත්තා. තියාගන්නකොට ඔන්න තැඹිලා තියෙන්නේ අපේ පුඩින් එක. පොඩ්ඩක් බලන්න මේ විදිහට ඔයාලා කූරක් හරි මේ වගේ ගැල්පුවක් හරි දාලා ඇතර තැඹිලාද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් විනාඩි 35ක් 40ක් විතර ගියාට පස්සේ තමයි ලිපෙන් අයින් කරගත්තේ. මේක නිවෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් වටේට බුරුල් කරලා මේ විදිහට අනිත් පැත්ත හරවගන්න පුළුවන්. ගොඩක් ලස්සනට තියෙනවා, හරිම රස පාටට තියෙනවා. ඊට පස්සේ මම කැලක් කපා ගත්ත මේ විදිහට. ඉතින් හරිම රසයි මේක. කෝපි රසයි, කැරමල් රසයි, චොකලට් බිස්කට් රසයි, ඔක්කොම එකතු වෙච්ච ගොඩක් රස පුඩින් එකක් මේක. ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අදහසක් ලියන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වුණා නම් තාම මගේ channel එක පල්ලෙහාටින් subscribe button එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක් කර සියලුම දෙනාට.